ස්ෝමනක් ඔබෙක්වන්නේ දිවාපුවත් ප්‍රතාශය සමඳී බලින්ම සිරස්ථල. ඉන්න නිවා මෙසීනා සිංගප්පුූරුවට ඇදගෙනයයි. කෑගල්ලෙත් ගම්පහත්තවමත් ප්‍රදේශ කිහිපයක් හද උදේ අය සිටම හුද කලා කෙරෙ. ජේස්ට පපුරවැසියන්ට තමන්ගේ පලාතේ රෝහලේදීම එන්න ප විදගන්න අවස්ථාව. නත් ගැන අසත්‍ය වැපරූ අසේල සම්පත් අත් අඩංගුවයි කලු ජෝෂ්ගේ ගහතකයා සුදු ඩෙරිෙක් අවුරුදු විසි දෙකට මහවුලු ගෙදරට. කොළම වරායේ සිට සිංගප්පුරුව බලාපිටත්වුණු එමෙසි මෙසීනාම් බාලුම් ප්‍රවාහණ නෞකාවේ ගින්න මේවන විට පාලනය කර තිබෙනවා. නකාව සිංගපපුරෝ දෙෙසට ඇතිගෙනයා මේ කටේතු මේ වන විට සිදු කෙරමින් පවතිනවා.මන් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුවන්නේ නැති බවයි සමුද්‍රිය පරිසර අධිකාරය සඳහන් කරන්නේ. කෙරරිද මහහාරාව ප්‍රධීපාරය සිට නවිකසතුපුම් හාරිසි අස්සුවක් දුරින් මුහද කලා පේදී. එMC මෙසිනා නකාවේ ගින්න හට ගෙනති බුණන නවකාවේ න්ජින් කාරේ ගි හට ගෙනැතිබෙන. මෙයැලින් මන් ගන්න නෞකාවලට ගින්න නිවීම සඳහා සහයෝගේ ලබා දෙන්න ලෙසට දැනුදුන් බව නාවිකහමුදාව ඊයේ සඳහන් කලා ලයිබීරිියයානු දජයේයටතේ ආතා කළ මෙම නෞකාවී කාරිමන්්ඩලේ විසි අට දෙනෙකුගෙන් සමන්වෙත වූ අතර එක් අයිකු අතුරදන්ව ඇති බව ඉන්දී වෙලා රක්ෂක බලකාය සහන් කලලා කෙේ වෙතත්න් ශ්‍රිලංකාම හොඳදලා පේ සෙවීමම් ලවාගැනීමේ මුහඳදු කලා පෙන් ඉවතට මෙවන විට නෞකාව ඇගෙන ගෘස්තිබෙනවා. යනුව නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධී කරනය සඳහා කොළඹ පිහිටි සාගරික ගලවාගනීම් සම්බන්ධී කරන කාරයායට. මේේත ක් ර් නවකා ගනි ගැනීම රට දිවර ශේත්‍රයට දව හානයෙන් වෙන් අතුර න්ධියයක් ෙස දව වශයෙන් රපියල් ලියන හත්ියේ විසක්ගවීමට නකාව රක්ෂ ස මාගම එකඟ වීති බෙනවා සම්පූර්ණන වන්දි මුදල ගවා නිමනතුර මෙම රුපියල් ලියන හත්වේ විසක්ක මුදල අතුරු හිමිකම් කොටසක් ලෙස ගවනු ඇති බයි අධිකර නමාත්‍යවරයා සඳහන් කලේ. එෙන්ම ගිනිගෙන විශයට පත් ක් ප්‍රස්ප නවකාවේ සාගරයට සිදව හනය පිබඳ සවායාැලීමට. න්දිය විශෂණනෝකාවක් ඊයේ දිනේදී කොළඹ වරායිට ළඟවීතිබෙනවා. කෑගල් හා ගම්පහා දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් අද අලියම හයේසිට හුද කලා කරතිබෙනවා. කෑගල් තිස්ුකේ මාවනල්ල පොිස් බල ප්‍රදේශවයටත් හිඟුල්ලඔය මහවත්තහා දෙහිියෝවිට පොලස් බල ප්‍රදේශයටත් ඩෙන්න්ස් වඩ් වත් අල්කොඩ ග්‍රමි දහල් වසම මෙන්ම කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ, හැලබට ප්‍රදේශය මෙසේ හද කලා කරෙනා. එම ගපහ දිස්ෘක්කේ කිරිබත්කො පොලස් බල ප්‍රදේශ්ේ. හන ප්‍රදේශවේද අදාළුවීමම හයසිට හොද කලා කරති බනවා. මෙමත නිරධා නී උලඟනය රීමට දාදව ගවූ පෑ විසිහතර තුළ පුද්ගලින් තුන්සේ විසතුනක් අතරකොටකත් බව පොලිසිය පවසනවා. පොලස් මාත ප්‍රකාශක ජේෂ් න ච්ච පොලිස්පති ජිත් රෝණන මතා සදහන් කලේ නිරෝධාන නීතිය උල්ලංගනය කිරීම හතුවෙන්. මේ දක්වා පුදගලින් හතලස්තුන්දහට සයපනස් පස්තනක අතරංගෝටකක් බවයි. සති පහකට ආසන්න කාලයක් සංචාණ සීමානියෝගය ක්‍රියාත්මකවුණා. එක ලා පරිච්චේදය අපිතා අ පාශුවෙන් ගත කල නැවතත් එවැනි තත්වයක් ඇැති නොරීමට වගබලා ගැනී අප සැමගේම යුතුකමයි එනිසා නිවසටම වී රැඳී සිටින්න සැමවිට නිරෝධයන් ප්‍රීතින් නොට අනුතව කටයතු කරන්න පට අත්‍යාවශක් කටයුත්තක් සඳහා පමණක්. වසින් පිරතට පැමිණින්. සංචාරණ සීම ඉවත් කළත් සෞඛක සවා දක්ෂ ජනරල්වරයා විසින්, පසුගගේ විසිවෙනිඳද ප්‍රකාචයට පත් කරනලද, ෞඛකි නිර්ණායික වලට අනුව කටයතු කළ ේතුයි. එවගේම ඒ දින ගල් කිස්ස පොලස්ථාන මගින්, මෙයා කාරයට අදාල නිරෝධායන නියෝගය ఉල්ලංගනය කරමින් ස්පා හවත් සම්භානනා අයතයක් පාත්ව අගෙන ම්පිලි බදව, ඉන්දුීසියානු ජාතික කාන්තාවක් සහ. තවත් ද්ලය කත්තලංකටගෙන තිබෙන සති අන්තයක් උදාවී තිබෙන්නේ විශේෂ චාරිකා විනෝධ ගමාන් වෙනත් ආකාරයේ වැනි කටේතුවලින් වැලකී ක්‍රියා කරන්න. සංචන සීමමා තිවෙනටම ක්‍රාත්මක වන පරිදි පනවාති බුව අතර. ඒ එදින රට යළිවර්ත කරනේ සෞඛ්‍ය මර්කෝපේශු මාලා අක්තනිෙකුත් කරමින්. යනවා අත්‍යවශ්‍ය සේවා ටුකරැනීම සඳහාාජන තාවත අවස්ථාව හිම වී ඇති අතර ඩිරෝතයිරනීතින්ට යටත්ක ක්‍රා කරමලසයි, සෞඛ්‍යයක්න් ශිචජනතාවකෙන් ඉල්ලාසටින්නේ. එෙන්ම ලබන මස පස්සුනදා දක්වා පළත් අතර සංචිරණ සීම තවදුරටත් සම්පපුරණර්ම තහනම් කරතිබෙනවා. මෙ අතර නිරෝධයන නීතින් උලංගනය කරන්නට එරෙහිව තවදුරටත් දැඩිව නීතිය ක්‍රක් මකවනවා. තම්ම තමන්ගේ ප්‍රදේශවල තියෙන ප්‍රධාන රෝහල්වලදී වයිස අවුරුදු හැටට වැඩි අයට සල්නෆාම් එන්න තලබාගන්න පුළුවන් වැඩස්ථහනක් අනිදදාා සිට ආරම්භකිරෙනවා. මෙ අතර මෙරට කොරෝනාා රෝගීන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ පනස්දහසේ සීමාවට ආසන්නවී තිබෙනවා. මෙටින් කොෝනාා රෝගීන් දෙලක්ෂහතලි නවදහස් නවසේ විසි හයදිනෙක හඳුනැනෙතිී ඒය අතරින් දෙලක්ෂ දා හතර දහ හැස හට දෙෙනකුසුේ ලැබවා. සි දෙදහ හරසියහතලි සතර දෙෙනෙක තව රොටත් ප්‍රතිකාරලා බනවා. සිදු ඇති සමස්තකොරු නමරණ සංඛ්‍යාව දෙදහස් අටසිිය හැට දෙකක්. ඊජී තිනේද ආසාධදීන් එක්දහ සටසය හැත්තෑ හහිදිනක වාර්තාාවනා. මේ අතර අවුදු හැට වැඩ ේෂ් පුරවැසියන්න්නු දෙසා සයින්ු ෆාම් එන්නත් කරනය දිවෙන සෑම ප්‍රධාන රෝහලකදේීම සිදුක ගැනීමට හැකිවන පරිදි වැඩටයුතු සංවිධහන කරන බව. රජ්‍ය වෛද නිලදහරින්ගේ සංගමය අවධාරණය කරනවා. න්නත් කරන වැඩිපි වෙල සාර්ථක කර ගැීම සඳහා, දෙවේනේ ප්‍රදහන රෝහල් ේන්දු්‍රරකරගත් එන්නත් කන මධ්‍යස්ථාන පිහිටුවීම අනිද්‍යා සිට සිදු කරනවා. සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදාරම් කළ තියවා ලබන සදාාධනය සිට සියලුම හැටට වැඩි පුරවැසියන්ට ඕනෑම වෙලාගේ. ප්‍රධහන සියලුම් රෝහල්ලට පැමිණිලා ඒ එන්නත් ලබාගරෙන යන්න පුළුව මේ වැඩිදවල සඳහා අවශ්‍යයන මමාගේ හැඳනුම් පත පමණයි. ඒවගේම අපි ලබාදීල තියෙනවා ඒ සඳහා ඉල්ලුම් පත්‍රය ඊල්ලුම් පත්‍රේ තමුන් නිවසේදී පුරවාගෙන ාවත් අපිට පුළුවන් ඒ ඉල්ලුම් පත්‍රය අනුව ඒ තොරතුරු සහන්ර තියනවා තාමත් වේගින් ඕ. අශ්‍ය එෙන්න්නත ලබාදීලා නිවස්සල්ට පිටත් කරහරන්න තින් පලවෙනි දිනකපේදී වැඩි ජනකායක්ෙන්ට ඉඩ කඩතිෙනවා එහෙම කරන්න අවශ්‍ය නැහැ මෙතනිදි අපට යුද හමුදාවේ සහය ලැබෙනවා අද දිනේදී ඒ අදාල චක්‍රලයකයන් නිකුත් කිරීමෙන් පස්සේ සන්දහා දිනේ සිට ඒ ක්‍රියාත්ම කරම් බලපුෘතිය. නිසිල්ෙස ෞ්කි රදු අනුගමනය කරමින් ජනතාවගේ සහි රජයට ලබාතුන හොත් රට භයනික තත්ත්වයක් කරා ලඟානොවනු ඇති බවට සෞඛ්‍යංශ අවධහරණය කරනවා. අපිට මේ මට්ටම මේ රෝගීන් සංඛ්‍යාව පාලනය කරගන්න අපිට හැකියාව තියෙන බව දැන්මම පේනවා. සලු දෙනාම එකතු වනොත් මේ අඩුවීම දිගටම පවත්තුවාගෙන ගොස් අපේ සෞඛ්‍ය පද්ධතියට බරක් නොවන විදිහට පාලනය කරලා පවත්වාගෙනයන්න්න පුළුවන්වෙ කියලා. අපි නො ෙල්ටා වෛරසේද නොවේද යන්න කෙසේ වෙතත් හමුවෙන සෑම රෝගීක්ක මට ජානපීක්ෂණ කිරීමේ ජීන්සිීක්ුවන්සින් කිරීම රායෝගික නැවන තත්ත්වයක් යටතේ අපිට ඉදිරියේ දී. මේ රෝගීන් නැවත හමුවීම නොවෙනවාය කියන්න බෑ. ඒකට හේතුව තමා ඉන්දයාවාගේ රටකත් පලවෙනි වතාවට මෙම රෝගීන් හමවෙලා මාසකීපයක් ගත වනාට පස්සේ තමා වසංගත මට්ට මේ එන්නට පටන්ගත්තේ අප සෞඛ්‍ය පුරුදු නිසිආකාරයෙන් පිළි නොපැදීම. මේක පැතිරීමට හේතුවන්න එහෙම වුණනොත් අනෙක් වෛරසයට වඩ බොහොම වේගේ මේක පැතිරෙනවා. කොවිශිල්් එන්නතේ පළමු මාත්‍රාව නලක්ෂ විසි පන්දහස් සියහතලස් දෙදිනකුට මේලනිවිට ලබාදී තිබෙනවා එහිදිවන මාතාව තුන්ලක්ෂ හත්තඇද දහ හසේද අවදෙකුට බා ති තිබවයි ෞඛ්‍යමාත්‍යංශයේ සඳහන් කරන්නේ. සයින්ු ෆාමින්නතේ පලළමු මාත්‍රාව පහලු ලක්ෂ දෙ දහස් දවසියාසූ පස් දෙෙකුට, එහි දෙවන මාත්‍රාව හරලක්ෂාසූහදහස් අටසියානු තුන් දෙෙකුට ලබාතියවසන්. පුටනක් ව එන්නතේ පලමු මාත්‍රාව, එක්ෂ ාහතරදහත්්‍යයනු පස් දෙනකට ලබාතිීතිබෙන අතර, එහි දෙවෙන මතාව දාහතර දහස්තුන්ේ හැටතුන්දනකුට ලබාතිී තිබෙනවා. කල්ගොඩ ැගෙන හිර සහ ටහිරයාන කොට් හසල වයිසෞරුදු හැට වැඩිපුරවසියන් සඳහ එන්නත් ලබාදීම අදසිදු කරනවා. එන්නත් කරන වැඩපිළි වෙල බහෝදනාගේ ඇගේීමට ලක්වුණනා. මහරගම සෞඛ වයිදනිල දහර කාරයාලේ මගෙනනී එන්නත් කරන වැඩසටහන සංවිධහන කළින්. ඇත්තම මේ හොඳද දෙයක් මේ කරන්න ඩු හට වැඩිය අයට ගහන්න ෑගකිල් නිස පරතිබුණෙ ලොක සත්කාරයක් මේක බන්නකොට. වැඩම් බොහම ත්දයි අට මාට පටන්ගත්ත නමය අමාරණකට ඉවරයි බොහොමොදයි වැඩ පිළිල මෙ කරන එක. බොහොම පින් මේ වැඩේ නම් ුපියල්මලියන පහලවක් වටිනා කොවිඩ් මර්ධදන වෛද්‍ය සහ සෞඛ්‍යරක්ෂණ උපකරණතෝගයක් ජනාධීපති ගොටාගේ රජපක්ෂමඇතුමා වෙත භාරදුන්නා. මෙම පරිත්‍යයාගේ සිදු කළේ කැලනිය බොල්ෑගල මානිල්වත්ත විහාරාධීපති ආචාරල් පූජ්‍ය බෝධගම චන්ධිම ස්වාමින් වහන්සේ. උන්වන්සේ ජනාධිපති කාර්යාලේදී ජනාධිපතිතුමා වෙත මෙම උපකරණ සංකේතාත්මකව භාරදුන්න. රජ්‍ය මාත්‍ය මහචාරල් චන්න ජයිසුමන මහතා ඇතුළ පරිසක් මෙම අවස්ථාවට එක්ුණා. එන්නත් කරණය පිළබඳ සමාජ මාතිෝසයේ අසත්‍ය ප්‍රචාර ගෙනයාමේ හේතුවන්, අසේල සපත් නැමැත්ෙකු අතරංගෝට ගෙනැති බෙනවා. ජාතික ෞෂධ ්‍යයාමන අධිකාරයේ සාමාරධතිකාරිවරයා කළ පැමිණිල්ලකට අනුුවයි ඔහු මෙසේ අතරං ගෝ ගෙන ඇත්තේ. ්‍රීලංකාවට ගේෙන්වල්ලද ඇස්ටසෙනකා එන්නත බාලකර යම්මාආකාරයකට මිශ්්‍රකිරීමක් සිදුකර ජනතවාතරට ලවාදීමට උත්සාහදරන්න බවයි. මේ ප්‍රවෘති අසත්්‍යයක් බවත් මෙමගේ නිරෝධායන ක්‍රියාවලියට මෙන්ම එන්න අත් කරන ක්‍රියාවලියට බාධදා ඇතිව බවත්. එ පිබඳව මහජන විශවාසය බිදවැත්න බවත් සඳහන් කරමින්ට. අ මෙම පැමිනිල්ල. යොදා තිබුණ මේ වැනි අසත්‍ය ප්‍රකාශ මගින් ජනතාව අතර එන්නත් කරන ක්‍රියාවලිය සෞඛ්‍ය ක්‍රියාවලිය පිළිබඳ විශවා්‍යයා ගොඩ නැගෙන බවට, පෙනී ගෝස්්ති බෙනවා ඒ කරුණු සලකා බලා නිරෝධායන සහරෝග වැලැක්වීම ආක්්‍යාපනතය ප්‍රතිපාදනත් ඒවගින් දර්ඩ නිති සංග්‍රහයේ ප්‍රතිපාදනත්්‍යයටේ ඔහු අතර ගොඩ ගෙන තිබෙනවා අතර ගොඩගත් සැකරු අද දින අධිරණය වෙත දිරිපත් කිීම නවිතයි. තාතාල කල්ලි සාමාච්කයකු වූ කොන්්ඩේ ජනයා සමඟ සමඳතා ප වැතුූ තුන්දෙනකු අවයුද සමකින් අත්තරංගුට ගෙනතිබෙනවා. මොරතු විශේෂකාර ලකකාන්දර නිලදහරට ලැබරතුොරතුරකට අනුව අගුලන්න දුම්ඩියඔපොල ඉදිරි පිනිසක් පරික්ෂවා කිරීමේදී මෙම සැකරුවන් අත්තරංගුට ගෙනති බෙනවා. ගල් කටස්වාර්ගේ ගිනියාවයක් දේශීව නිපද වූ කුඩා පිස්තෝයක් උන්ඩ දහයක් අත්බෝම්බ දෙකක් ඇතුළු අවිහායුද මෙහිතිබී සොයා කැනනා. සැකරුවන් වැඩදුර පික්ෂණ සහ අප්‍රාධ පරික්ෂණ පාර්තිමන්තුට හ. දීමට නියමිතයි. වැඩිතැබීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට මාස එක හමාරකට පමණ පෙර නිවසට පැමිණි අයකු, කපා කොටා ගහතනය කරතිබෙනවා. දංකොටුව මැදගෝනාවිල නඳන් වැටිය ප්‍රදේශයේදී මෙම ගහතනය සිදුකරඇත්තේ, ත්‍රරෝධ රතයකින් පැමණි පිරිසක් මගරැකසිට ගාතනය සිදුකරඇති බවට සැක කරෙනවා. මේ අතරන බන්්ඩාරකම අටළුගම නිවසක් පිටුපස පවත්වාගෙන ගිය ගව ගහතකාගාරයක් වැටලීමට බන්්ඩාරගම පොලසිය සමත්තුවනා බස්රහහිට පලත් බුද්ධියඒ එකකේ නිලඳධහරිට ලබුණුතතුරට අනුුවයි වැටලීම සිදු කෙරුණේ. වැටලීම සිදුක අවස්ථාවී සිටි සැකරුවන් හතර දෙෙන අතුරින් තුන් දෙෙනෙකු පලාගොස්තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයක් පහිටවීමට හේතු වූයේ, මහජනතාවට කිසිදු ආරක්ෂාවක් නොතිබුණුන් නිසා බව අමාත්‍ය සරත් වීරසේකරම හතා පවසනවා. ගම්පා පොලිස්කොට්ටාශයේ බෙමුල්ල නව පොලස්ථානය විවෘත කිරීමේ උත්සහේයට සහභාග විමෙනුයි එමහතා මේ බව කියා සිිය. ෙන් තොරව ඉඩීවත්වන පුළලන් සමාජයක් ඇතිකරන්න යන පාතික තමයි, කප්පංකාලයෝ පාතාල ඉස්වී දෂකයෝ ළම අපියෝජිකය සහ මත්කුඩු යස ති. මේ සියල්ලත්ම තාම කෙටිකාලයකෙන් නැති කරලා ජනතාවට පියන්සගෙන් තොරව ජීවත්වන පුළුවන් සමාජයක් ඇතිකරන්නක තමයි. මගේ සම්පූර්ණෙන්ම වගකීම මාජරාක්ෂ කමිටු සාපිතකරෙන යනවා පොලි නිල්ානයෙන් දෙදනේ කම්බන්ධ කරවා ප්‍රරවන්ට පුළුවන් සුළු පැමණිලි විභා කරන්නේ වගේම තමයි මාජ ාශක කමරු සහ පලි ත්ස ම සම්. ප්‍රදේශයේ සිටන අප්‍රවාාධ පුළුවන් තරම් අවම කර මොරගහන්ද ජලාශ්‍රීයටතය සංවර්ධනය කෙරෙන මහවෙල ඩීලාපේ ඇයටිතර පහස්කම් සංවර්ධනය කර ජනත අයිතිරපත් කිරීම මාත්‍ය චමල් රාජපක්ෂ හතාගේ ප්‍රධහනත්වෙන සිදදු කරු. රගහන්ද ජාශ ්‍ය පප්‍රතිහතුවන් ඩම් අහිමි වූ ජනතාව පදිංචිකල මැදිරිිකිරිය විිසූපරනගගේරීමෙන්ම අවට ගම්මන වල ජනතාවගේ පහසුව වෙනවෙන් සංවර්ධන කායන් රැසක් සිදුකරතිබෙනවා. ඒයනුයි දි කල හෙලබජුන් හලමෙන්ම පොද ස්නවතුන් ප ජනායිතයට පත් කරුණ. නතාවගේ ගමනගමන සහ ස්රොත්ත හරදීමට අතේ චමල් රජ පක්ෂ මහතතාගේ ප්‍රහනත්වෙන් සිදු කරන. වි්‍යාප්‍රේය සහරුපියල්මිියන තිස්තුනක් වයකරතිබෙනවා. සිරිපාලගම්ල තුරෂන් වන සිංහයන රාජ් මතිවරන්ද මෙම අවස්ථාවට සහභා කියවන. හඩුවවෙල ප්‍රදේශය සිද වූ අනතුරකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වනා. යාකාල ප්‍රදේශසිට, බෝමිටිය දෙසට දහවන කළ මෝට රතයක් මාර්ගය නිවතට පැන සිද වූ අනතුරකින් මෙම පුද්ගලයාමියක ස්තිබෙනවා මොට රතේ ගමන් කළ පුද්ගලින් තුන් දෙෙන අධික බීමතින් සිටි බවයි පොලිසිය පසන්නේ. අනතුර සිදුවීමෙන් පසුරියතුරු පළගු සැති අතර පසුව ඔහු අත්තන කෝට ගැුණක්. ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මිහින්තලේ මහා සෑ රදුන් වර්ණ ගැන්වීම සාර්ථකව අවසන් කෙරුණා. ගන් හමුදාාපතිය අමාශල් සුදර්ශන පතයෙන මහතාකි උපතිස් පරිදි මෙම පින්කම සිදුකරති වෙනවා. හමුදාවන් රාධපුර ූලිකඳවරේ අනතනනිල ධහරියා ඇතු පිසකගේ මමුලිකත්වෙනුයි මෙම කටයුතු සිදු කෙරුුණේ. මහසෑ රදදුන් වර්ණැවී මවසන් කළ ගුවන් හමුදාපතිවයා ිහින් තලේ රච්චමහා හාරාතිිපති වලවාහැකුඩු ැවේ දම්රතන සාමින් වහන්සේවේත, චාරිත්‍රාණකූලව දැනුම්දුන්නා.. ජීවනෝපාය අහිමි පුද්ගලීන් මෙෙන්ම කොරෝනා සහන සේවාන් වෙනුවෙන් උපකාර කිරීමට බොහෝ දෙනකු තවමත් ඉදිරි පත්වනවා. ද්ව යා මරෝහලට අවශ්‍ය වෛද්‍යප කරන ොගයක් ලබාදීමට කතෝලිකස බහපිය වරගත්තා. මෙමමුප කන ගද ගර අයුතු මල්කම් කාදින රජිත් හිමිපාන්ගේ මූලිකත්ව පරිත්්‍යාග කිරීමම් සිදුකෙරුණ. නූතන ඉතිහාසේ අපිට එල්ලවෙච්ච ොකු මානුසීය තර්ජනයක් ලෙස මේ කෝවි වසංගතය අපි දකින. එනිසා මෙවැනි අවස්ථාවක කරවසියන් හැටියට එකනකා සමග. ත්වැල් බැඳ ගතයුතු කාලයක් පුදාවෙලා තියෙනවා. එකන එකගේ දුක තේරුම් අරගෙන මේකෙන් පීදාවවිඳනායට සහනයක් ලබාදීමේ කටයුත්ත අපේ වගකීමක් බවට පත්වෙනවා. අඩවාදම්ලාබී පුද්ගලින් තුන්සිේ දෙනෙකු සඳහා වියල ආහාරබෙදාදීමේ වැඩසට හනක් අළුතර පන්විිලෙහෙන පත් ශ්‍ර මුණසිග බෝධරාජ විහාරස්ථානයේදී පවැත්වුණක් විරාධිපති පූජ්ජහ මාගල් කන්දය සුදත් ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම සත්ක්‍රියාව සිදු කෙරුීමේ රන ගංවතුර හේතුවෙන් පිඩාවට පත් පවල් එක්දහස්සිය පනහක් සඳහා වේලි ආහාර්ද වේ ලබාදීම දොළංගොඩ ප්‍රදේශ සභවය සභහපති, තෙනිල් විශ්වසාන්ත මහතාගේ ප්‍රදහනත්වෙන් සිදුකරුණ. රපියල් ලක්ෂ විස්්‍යහයක් පටිනා ශ්වසන ධහරකයන්ත්‍ර ගම්පහ මරෝහලට පරිත්‍යයාග කිරීම සිදුකරුණ. සිර කොමසාරු මහතාගේ පෞද්ගලික ධනයෙන් මෙම පරිත්‍යයාගය සිදුකරති බෙනවා. රපල් ක්ෂ විස්සක් පටිනා රෝහල් උපර තොගයක්. මට මූලිරෝහලට පරිත්‍යාග කිරීම සිදු කරුණ. ප්‍රදේශය ස්ලාම් ආගමික මධ්‍යස්ථාන හතක් මූලික කර ගැනිමින්, ක්‍රියාත්මක සංවිධහනයක් මගින් මෙම පරිත්‍යාගේ සිදුකරති වෙනවා. වෞන්‍යාාව හනරාද ප්‍රදිත්‍රක්වල ගැබි මවරුන් තුන් අටදනෙකු මෙන්ම පසල් දරුවන් දෙසේ පනස් දෙෙනෙකු සඳහා අවශ්‍ය වලි ආහාර මෙෙන්ම උපකරණන පරිත්‍යාග කිරීම සිද වුණ. සිංගප්පුර මහාකරුණ ෞද්ධ සංගමය කෘපය ලක්ෂ පණහාක වියදමින් මෙම පරිත්‍යගයන් සිදුකරතිබෙනවා. ජ කරද තියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදිී උමය සිදුකෙරුණේ. අකරන ප්‍රදේශ්‍ය සභාවේ අයරුවයද බලම්ඩලට ඇත් අලවතුකඩ වැලිකන්ද ප්‍රදේශය ජනතාවට අවශ්‍ය ප්‍රතිශක්ති ජනක දේශය අෞෂධ බෙදාහරීමේ වැඩසටහනක් බලකඩුව ශ්‍රී සමාධිමිහිනි ආරාමහිදී සිදු කෙරුණ පුල් හාරසිය හැත්තෑවක්ෂඳහ නම දේශී අවෂධ බෙදාදීමටයි කටයුතු කරතිබුණ. ඒ සමහිදිවා පුවත් අවසන් වලවා පසුර එකයි පනස් පහට හමිුන් ටන් පැපුවත් සම සුබදසක්.